ආයුබෝවන් ඔබට ලක් FM නැගනෝදේ වැඩසටහනේ හතරවන මන්සන්ධියට දැන් අපි ආවා. ඉතින් අපේ ජීවිතේ අපිට ඕනතරම් අවස්ථාන් හමු වෙනවා. හැබැයි ඒ හමු වෙන අවස්ථාන් නිර්මාණශීලීව ධනාත්මකව අපි ගලපගත්තොත් එහෙම අපිට යම් වටිනාකමක් එකතු කරගන්නට පුළුවන්. අද අපේ මාතෘකාවට මේක අපි ගලපව ගන්නවා නම් එහෙම ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඒක නිසා අපේ මාතෘකාව වෙන්නේ ව්‍යවසායකයා සහ අවස්ථා. අද මේ පිළිබඳව අපේ කතා බහ කරන්නට සූදානම් පවර්ලයින් ටෙක්නොලොජීස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති ෂෙහාන් ජයවර්ධන මැතිතුමා එක්ක. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්, සුබ දවසක්. සුබ දවසක් වේවා. ඇත්තටම ඔබතුමාගේ නමේම තියෙනවා ජයවර්ධනය කියලා. ඔබ සාර්ථක තරුණ ව්‍යවසායකයෙක්. එතකොට මේ ජයවර්ධනය කරා ගෙන යන ගමනේදී ඔබතුමාට විවිධ අවස්ථාවන් හමු වෙන්න ඇති. මේ අවස්ථාවන් ඔබ ව්‍යවසායකෙක් බවට පරිවර්තනය කරගත්තා. කුඩා කාලයේ සිටම අපි හැමෝටම තියෙන දේවල් තමයි අපි දිනන්න කැමති. අනිවාර්යයෙන්. අපි ක්‍රීඩා උත්සවයකදී ජය ගන්න කැමති. ඉතින් ඒ ජය ගැනීම එදා ඉඳන්ම මගේ තිබ්බා. මගේ ඒ බලාපොරොත්තුව, ඒ සිහිනය. ඉතින් අපි හැමදේම ජය ගන්න බලන්නේ. අපි ජාතියක් හැටියට, අපි ලාංකිකයෝ හැටියට අපි බලන්න ඕනේ ජය ගන්න කොහොමද කියලා. අපි හරි දක්ෂ කොට්ටාසයක්. අපි උදාහරණ ගත්තොත් එහෙම අපේ ළමයි ඉන්නවා, අපේ තරුණ පරපුරු ඉන්නවා, පෝලිමක හිටියත් අපේ අය දක්ෂතාවය තියෙනවා ඉස්සරහට යන්න. ඉතින් අපි පෝලිම කඩාගෙන යන්න. ඉතින් අපි ඒ ජවය ඒ වුණාට හොඳ දේවල් වලට පාවිච්චි කරනවා අඩුයි. දැන් ඇත්තටම අපි කියනවා නේද හීන තියාගන්න ඕනේ කියලා. අහස උසට හීන තියාගත්තොත් තමයි ජයවර්ධන මහත්මයා මේ අඩුම ගානේ පොල් ගහක් මට්ටමටවත් අපිට නැගන්න පුළුවන් වෙන්නේ. ඇත්තෙන්ම. එතකොට අපි මේ හැම අවස්ථාවකම බොහොම සරල, මම අද පොඩ්ඩක් පාවිච්චි කරන මේ සරල කියන වචනේ අපි සරල විදියටම ගත්තොත් අපි මේ දේ ජයගන්නේ, මේ කුඩා දේ අපි ජයගන්නේ කොහොමද, එතනින් එහාට යන්නේ කොහොමද කියන එක අපි යන ඉස්සරහට කතා කරමු. දැන් අද සමාජයේ ජීවත් වෙනකොට ශ්‍රේණි මාත්මයා මේ මුදල කියන කාරණේ අත්‍යවශ්‍ය යන්නේ කවුරු මොනවා කිව්වත්. හැබැයි අපේ සංස්කෘතියක් තියෙනවා බොහෝ දුරට මේ කියව යුතුයි මේ කාරණේ නැහැ බැහැ කියන සංස්කෘතිය. මෙන්න මේ කියන කාරණේ ආපුවාම අර හීනයට බාධයක් වෙනවා නේද? අපි ජාතියක් හැටියට අපේ අම්මලා තාත්තලාගේ තිබ්බා හැමදාම ඉතුරු කරමු කියන එක. අපේ අම්මලාගේ තිබ්බා මිටින් මිට ඉතුරු කරමු, හාල් මිටක් ඉතුරු කරමු, ඒත් එක්කම සතෙන් සතේ ඉතුරු කරමු කියන එක. ඉතින් අද අපේ තරුණ තරුණයන්ට මේ සතේ කියන එක විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් මේ සතෙන් සතේ එකතු වෙලා තමයි මේ මුදල හැදෙන්නේ. ඉතින් අපේ ගොඩක් ව්‍යවසායකයෝ ඉන්නවා අද අපිට ප්‍රාග්ධානිය නැහැ, අපිට මුදල් නැහැ, අපිට එකින්ද මුකුත් කරගන්න බැහැ කියන එක. ඉතින් අපි උදාහරණයක් ගත්තොත් අපි පුංචි කාලේ අපි ඉස්කෝලේ යනකොට අපේ අම්මලා තාත්තලා දෙන අපේ මුදල් වලින් අපි ගොඩසක් ඉතුරු කරගන්නවා. එතකොට දැන් මේ ඉතිරි කිරීම අපේ ඇත්තටම අපේ ඇතුළෙන්ම ආපු දෙයක්. හැබැයි දැන් ඒක අපි පොඩ්ඩක් අමතක කරලා තියෙන්නේ. දැන් අපි ආයෝජනය කරන්න අපිට මුදල් නැහැ කිව්වම අපේ ගියපාර වැඩසටහනෙත් අපේ සහෝදරයෙක් මතක් කරලා දුන්නා අපේ මේ ගෙවත්තක් තියෙනවා නම්, පොඩි හරි ගෙවත්තක් තියෙනවා නම් අපිට කෙසෙල් පැලයක්, අලු කෙසෙල් පැලයක්. එතකොට අපි දැන් අපි කියන අපිට එලෝලු වලට රුපියල් 1000ක් කරන් ගියාම එලෝලු මල්ලෙන් භාගය දැන් ගේන්න පුළුවන් කියලා. හරි, එතකොට අපි ඒ මුදල ඉතුරු කරගෙන අපිට පුළුවන් අපේ ගෙවත්තේ ඒ දේවල් කරගන්න. දුගානේ මිරිස් පැලයක් වගේ දෙයක්. අනිවාර්යයෙන්. එතකොට අපිට ඒ මුදල අපි එකතු කරගන්නවා අපේ ව්‍යාපාර කටයුත්ත කරන්න, අපේ සිහිනය සබය කරගන්න. ඒක ලොකු මුදලක් වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් පොඩි මුදලකින් ආරම්භ කරන්න. ඔබතුමාගේ මේ අත්දැකීමක් තියෙනවාද? අපි කියන්නේ පුංචි කාලේ කැටයක් එකතු කරනවා කියලා. එවැනි අත්දැකීමක් ඔබතුමාට තියෙනවා? ඉතින් එහාට ගිය දෙයක් මම පොඩ්ඩක් කියන්නම්. මම එතකොට මට අවුරුදු 16යි. මට අවශ්‍යතාවය තිබ්බා ගෙදරට බරක් වෙන්නේ නැතුව යම් කිසි මුදලක් උපය ගන්න. ඒ වචනේ ඇත්තටම හරි අපූර්ව වචනයක්. ගෙදරට බරක් වෙන්නේ නැතුව නේද? ඔව්. ඉතින් මම ඇත්තටම කරේ අපේ වත්තේ තැඹිලි ගහක් තිබ්බා. ඉතින් මම ඇත්තටම ටිකක් තරබාරු තරුණයෙක්. ඉතින් මට පොඩ්ඩක් පොඩි අපහසුතාවයනුත් තියෙනවා ඒ ගහකට නගින්. හැබැයි මම අතෑරියේ නැහැ. මං ඒ ගහට පොල්ලෙලි ගැට ගහලා පාන්දර දෙකට විතර මම එක තැමිලි වල්ලක් බානවා. හොරෙන් නෙමෙයි තනියම ගෙදර දැලුවත් ඒගොල්ලෝ ගෙදර ඇ නිදි. ඉතින් එතකොට ඒ තැමිලි වල්ල මම පොඩි මගේ මම හදාගත්ත සෙල්ලංගයක් වගේ මගේ නිවසේ කොටස එක පැත්තක මගේ තැමිලි වල්ල තියාගෙන
මම මේ තැඹිලිබල්ල විකුණලා තමයි මේ ඉස්කෝලේට යන්නේ. ඉතින් සමහර වෙලාවට මගේ දෙමව්පියන් මට ඒකට පොඩි පොඩි දේවල් අවවාද කරා. ඒත් මම හිතුවා නෑ මට මේ තනියම මේ දේ කරන්න ඕනේ කියන එක. මම ඒ සිල්ලර වෙළඳසැලක් බවට පත් කරා ඒක. හරි අපූර්ව කතාවක් අද ඔබතුමා කිව්වේ. එතකොට පවර් ලයින් ආයතනයේ ගොඩනැගීමට මේ අත්දැකීමට පාදක වුණා. අනිවාර්යෙන්ම දැන් අපේ මේක වැඩසටහන අහගෙන ඉන්න ගමේ උදවියත් මතක ඇති මං ඒ පටන් ගත්ත පොඩි සිල්ලර කඩේ දැන් අපි ඒ සිල්ලර කඩේ එතන නැහැ ඒ වුණාට දැන් ඒක දැවන්ත ගොඩනැගිල්ල බවට පත් වෙලා තියෙනවා. එතකොට ඔබ තරුණ ව්‍යවසායකෙක් විදියට ඔබ විවිධ අවස්ථාවන් පාදක කරගන්නට ඇති. ඒ අවස්ථාවන් වලට වටිනාකමක් එකතු කරන්නට ඇති. මේ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මම මේ වැඩසටහන ආරම්භයේදී කිව්වා අපි අද මේ ව්‍යවසායකත්වය කියන එක සරල විදියට අපි කතා කරමු කියලා. අනිවාර්යයෙන්ම. එතකොට අපිට මේක ගෙදරින්ම අපේ නිවසින්ම පටන් ගන්න පුළුවන් නම් එතකොට අපේ දැන් විදුලි අර්බුදයක අපි ඉන්නේ මේ වෙලාවේ. ඉතින් ඒ දේ අපිට පාටන් හිතලා අපි අනවශ්‍ය විදුලි බබුලු නිවන්න ඕනේ. එතකොට ඒකෙන් අපි දෙයක් ඉතිරි කරනවා. ඒක අර දේශපාලන කෝණයෙන් නොබලා නේද? අනිවාර්යයෙන්ම. අපිට අනවශ්‍ය දේවල් අපි මේ වෙලාවේ කරන්න ඕනේ නැහැ. ඒව අපි ඉතුරු කරනවා. එතකොට අපිට ඒක નિરાයාසයෙන්ම ඒ අපි ලයිට් අපි ඉලෙක්ට්‍රිසිටි බිල් එක මාසෙකට රුපියල් 2000ක් ගෙවනවනම් අපි ඒක රුපියල් 1750ක රුපියල් 250ක් අපි ඉතුරු කරගන්නවා. හැබැයි ඒ 250 අපි ආයෝජනය කර සඳහා තියාගන්න ඕනේ. මෙච්චර කාලයක් අපි රුපියල් 2000ක් ගෙව්වා. එතකොට අර රුපියල් 250 ගානේ මාසෙක අපි ඉතුරු කළා මොකක් හෝ අපිට පුළුවන් සුරතල් මසුන් ඇති කරන්න. හරි එතකොට ඒ වගේ පොඩි පැලයක් හිටවන්න. ඉතින් ඒ පැලේ අපිට පුළුවන් විකුණන්න. අපිට පුළුවන් බත්පැක් අපි ගෙදර හතර දෙනෙක් ඉන්නවනම් අපි හතර දෙනාට අවශ්‍ය කරන ආහාර වේල සකසගෙන අපිට පුළුවන් ඒ ළඟ ආයතනයක් හෝ ඒ මොකක් හරි තියෙනවනම් තව බත් පැකට් දෙකක් වැඩිපුර හදලා ඒ රුපියල් 250න් අපිට ඒ බත් පැකට් දෙක දෙන්න පුළුවන් ඒ ආයතනයේ වැඩ කරන අයට. ඔකට මම ටිකක් මෙහෙම කියන්නම් ශාන් මාත්මයා. දැන් ගොඩක් අය කරන්නේ ඔබ කිව්වා වගේ යම් කිසි කෙනෙක් ඔන්න බත් පැකට් එකක් හදනවා. හදලා විකුණනවා. මේක බලාගෙන ඉන්නවා තව කෙනෙක් අපි කියන අනුකරණය කරනවා කියලා. හැබැයි අනුකරණය කළාට කමක් නැහැ. අන්ධානුකරණයෙන් අනුකරණය කිරීම ප්‍රශ්නයක්. තව කෙනෙකුට පුළුවන් නම් එතන වෙනත් දෙයක් විකුණන්න බත් පැකට් එකට සාපේක්ෂවනේ. අනිවාර්යෙන්ම. අපි අද ගොඩක් දැකලා තියෙනවා. අපි හිතමු අපි මේ ව්‍යවහාරයෙන්ම කියන්නම් රයිස් කොත්තු කඩයක් තියෙනවා. ඉතින් අපි එහා පැත්තෙන් දානවා තවත් රයිස් කොත්තු කඩයක්. ඇයි අපිට බැරි පළතුරු යුෂ හරි පළතුරු කපලා දෙන සාණයක් කරන්න? එහෙම නැත්නම් අපිට පුළුවන් සිල්ලර වෙළඳන සැලසක් එතන දාන්න. එතකොට අවශ්‍ය කරන එළවලු ටික අපිට දෙන්න පුළුවන් ඒ කඩේට. ඉතින් ඒ වගේ අපි අලුත් විදියට හිතන්න ඕනේ. දැන් ඔබතුමා එහෙම අලුත් විදියට හිතපෝ ඔබතුමාගේ ආයතනයේ මොනවද නිෂ්පාදන සහය පිළිබඳව අවධානය කියන්නේ කාලයත් එක්ක අවස්ථාවට ගැලපෙන කරපු දේවල්? ඔව් මට දැන් මේ වෙලාවේ මතක් කරන්න පුළුවන් අපි ගොඩක් අය සමහරවිට මේ ගැන දැනුවත් නැති ඇති. අද පුළුවන් අපේ වහලය, ඒ කියන්නේ අපේ සෙවිලි වහලය අපිට පුළුවන් ඒක බද්දට දෙන්න. ආදායම් මාර්ගයක් කරගන්න. ආදායම් මාර්ගයක් කරගන්න. එතකොට අපිට පුළුවන් සූර්ය බලපද්ධතියක් එකලස් කරගෙන ඒ සූර්ය බලපද්ධතියෙන් නිකුත් කරන ඒ විදුලිය අපිට පුළුවන් අලෙවි කරන්න ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට, එහෙම නැත්නම් විදුලි බල සමාගමට. එතනින් අපිට ආදායමක් ගන්න පුළුවන්. අපි පාවිච්චි කරනවා, ඒ පාවිච්චි කරලා ඒ ඉතිරි අතිරික්තය අපිට පුළුවන් ලබා දෙන්න පද්ධතියට. ලක් FM නැගනෝදය තුරින් ඇත්තටම බලාපොරොත්තු වන්නේ ශ්‍රියන් මහත්මයා දැන් අපේ රටේ විසිරිලා පැතිරලා ඉන්න කුඩා ව්‍යවසායකයන් එවැගේම නිර්මාණකරුවන් බල ගැනීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඇත්තටම ව්‍යාපාර පැත්ත විතරක් නෙමේ සමාජ ආර්ථික ඒ වගේම අධ්‍යාපනික සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ වගේම සංස්කෘතික ශාස්ත්‍රය ආදී විවිධ ශාස්ත්‍රයන් පිළිබඳව අපි සංවර්ධනාත්මකව බලනවා. ඔබතුමා ව්‍යවසායකෙක්. ඇත්තටම මේ අර ඍණාත්මක ආකල්ප දකින්නවත් නැති කෙනෙක් ඔබතුමා. ඔව් අපි වැඩසටහන ආරම්භයේදී කිව්වා අපි මේ ව්‍යවසායකත්වය ගමු කියලා සරලව. ඉතින් අපි බැලුවොත් අපි මේ පාසල් යන දරුවාගේ ඉඳන් ඒ හැමෝම ව්‍යවසායකයෝ. මං කියන දෙයට මං හිතන්නේ ඔබතුමා එකග වෙයි. ඒක ටිකක් පැහැදිලි කරගමු අපි. ඇයි අපි මේ පාසල් ගිහිල්ලා අපි විභාග පාස් කරලා මොකද්ද අපි මේ කරන්න යන්නේ? අපි හැවුවොත් එහෙම මොකද්ද පර්පස් එක, මොකක්ද ඔබ්ජෙක්ටිව් එක මේ පාසල් යන ළමයාගේ? ඇතරම අර ගියවර වැඩසටහනෙත් ඔක සාකච්ඡා වුණා. දැන් ගොඩක් අය පාසල දරුවන් වේවා විශ්වවිද්‍යාල සිසු දරුවන් වේවා ඒ තුනක් එහෙම නැත්නම් ඒ 10ක් දෙවෙනි ප්‍රථමයා ඔක තමයි හීනේ. ඒක හොඳයි, ඒක නෑ නෙමෙයි.
ඔබතුමා කියන්නේ ඊට වඩා එහා ගිය දේ. ඔව්. අපි මට ඔයගොල්ලන්ටත් මතක ඇති පොඩි කාලේ අපි කොහේ හරි ගියාම අහනවා පුතා ලොකු වුණාම කවුද වෙන්න ආස? පුතා කවුද ලොකු වුණාම වෙන්නේ? ડોක්ටර් කෙනෙක් වෙනවද? ඉංජිනේර කෙනෙක් වෙනවද? පයිලට් කෙනෙක් වෙනවද? ඉතින් අපේ පොඩි කාලේ තිබ්බ හීනවල ටික පොඩ්ඩක් මැදි වයසට සාමාන්‍යයෙන් අවුරුදු 16 වෙනකොට පොඩ්ඩක් ඒක ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට ඒ සමාජ වටපිටාව හෝ මොකක් හෝ පීඩනයක් බලපානව ඇති. ඉතින් අපි ඒකට ගත්තොත් සරල විදියට මේ කියන්නේ මේ ව්‍යවසායකත්වයේ පටන් ගන්නෙ අම්මගෙන් ඉපදුනාන් පස්සේ ඉඳන්ම මේ ව්‍යවසායකත්වයේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒකදී මේ ඔක්කොම මේ ව්‍යවසායකයෝ මේ මව පියා දරුවෝ. ඉතින් අපි මේ විදියට මේ කලමනාකාරීත්වය එදා ඉඳන්ම මේ පවුලෙන් තිබ්බ මේ අපේ සංස්කෘතියෙන් තිබ්බ දේවල් ටික රැකගෙන ඉදිරියට යනවා නම් මං හිතන්නේ අපි හැමෝම සාර්ථක ව්‍යවසායකයෝ. එතකොට මේ ඩොලර් ප්‍රශ්නෙත් නිකම්ම විසඳලා යාවේ අනිවාර්යෙන්ම. එතකොට අපිට පුළුවන් අපි දැන් ගත්තොත් අපි ව්‍යාපාර ගැන ගත්තොත් අපි ඊතම යනවා පාරිභෝගික යනවා මොකක් හරි වෙළඳසැලකට භාණ්ඩයක් මිලදී ගන්න. හොඳයි. ඉතින් අපි දකිනවා සමහර වෙලාවට ඒ වෙළඳසැල අපි අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා ගියාමත් ඒ විදිහටමයි තිබිලා තියෙන්නේ. දැනටත් ඒ විදිහමයි තියෙන්නේ. අර ඕක කතාවක් තියෙනවානේ අපිට දැන් අපි දකිනවා දැන් අපි නිකන් කියමුකෝ මෙහෙම උදාහරණයක් විදිහට පුංචි පෙට්ටි කඩයක් අපේ පුංචි කාලේ දැකපු ඒ පෙට්ටි කඩේමයි අවුරුදු 10කින් ගිහිල්ලා දකිනකොට ඒක එහෙමමයි. ඒ වැනි කතාවක් නුඹතුමා ඔය කියන්නේ? ඔව්. එතකොට මේ වෙනස් වීමක් ඒ කියන්නේ මේ પરම්පරාව අපි කොහොමද මේ සමහර දේවල් තියෙනවා ගොඩක් ව්‍යාපාරිකයෝ අද කියන චෝදනාවක් තමයි මේ දෙවනි પરම්පරාව මගේ ව්‍යාපාරي ඉස්සරහට අරන් යන්නේ. මගෙන් මම නැති වුණාන් පස්සේ මේ ව්‍යාපාරය ඉවරයි. ඉතින් ඇයි මේ දේවල් වෙලා තියෙන්නේ? එතකොට අපි පුතා කියනවා මේ අප්පච්චි කරන ව්‍යාපාරේ හරියන්නේ නැහැ මට. මම මේක මේ වෙන දෙයක් කරනවා. දැන් වඩු කර්මාන්තය ගත්තොත් වඩු කර්මාන්තයේ ඒ නෙලා ඉන්න කෙනාගේ පුතා කැමති නැහැ වඩුවෙක් වෙන්න. ඔව්. ඉතින් ඇයි එහෙම වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඉතින් අපි පාරිභෝගිකයා කියන දේ තමයි පළවෙනි තැන. පාරිභෝගිකයා අද නැත්තම් අපිට වෙළඳාමක් කරන්න බෑ. ඔබතුමා එතෙන්ට යෝජනා කරන්නේ මොකක්ද? ඕකනේ දැන් ඇත්තට කොහොමුණත් ප්‍රශ්නය. මොකද යෝජනා කරන්නේ? අපි වෙනස් වෙන්න ඕනේ. අපි අලුත් වෙන්න ඕනේ. ඒකට මුදල් වියදම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි උදේ කතා කරා වගේ ආචාරශීලීභාවය. අපි දකිනවාද අද අපේ ව්‍යාපාරික ස්ථානයකට ගියාම අපිට ආචාරශීලී බවක්. ඒ කියන්නේ මහජන සම්බන්ධතාවය. ඔව්. එතකොට අපි පාරිභෝගිකයා කියන තැනට මුල් තැන දෙන්න ඕනේ. අපිට මම කියන්නේ අපි බීම එකක් දෙන්න ඕනේ කියලා පාරිභෝගිකයාට. අඩු ගන්න හිනා වෙන්න. හිනා අනිවාර්යෙන්ම මේ නිකන් දෙන්න පුළුවන් දෙ. හිනා වෙන්න. එහෙම නැත්නම් අපිට මේ පිරිසුදු වතුර වීදුරුවක් ලෑස්ති කරලා දෙන්න. හරි. ඉතින් ඒත් එක්කම අපිට පුළුවන් ඒ අනිත් එක තමයි අපි සාමාන්‍යයෙන් එක භාණ්ඩයක් ගන්න එන්න පුළුවන් පාරිභෝගිකයෙක්. එහෙම නැත්නම් භාණ්ඩ පහක් ගන්න එන්න පුළුවන්. කියන්නේ එකම ජාතියේ භාණ්ඩ පහක් අපිට පුළුවන් නම් වට්ටමක් දෙන්න. ඒ කියන්නේ අදාළ පාරිභෝගිකයා සතුටු කිරීමට ඔබට පුළුවන් මේ භාණ්ඩ දෙන්නම ඕනේ නැහැ. සමහර විට හිනාවකින් මුහුණ සරසවන්න පුළුවන් ඔබතුමාට. අනිවාර්යෙන්ම. ඒකද ඔබතුමාගේ ව්‍යාපාරයේ රහස උනේ? ඔව්. ඒත් එක රහසක් තමයි. ඉතින් ඒත් එක්කම මේ අපි දැන් සරලභාවය ගැන කතා කරද්දී මේ කොහොමද අපේ තරුණ තරුණියෝ සහ වැඩිහිටියෝ දැන් මේ ව්‍යසනයත් එක්ක සමහර අයගේ රැකියා අවස්ථා නැතිව ගියා. සමහර අයගේ ශේෂ්ඨ සම්පූර්ණයම කඩා වැටුණා. හරි. ඉතින් අපිට ඒත් එක්කම අපි දැක්කා අලුත් ව්‍යවසායකයෝ මේකට එනවා. අපි දැක්කා පාර අයින්වල එක එක ව්‍යාපාර පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක බොහොම සතුටට කාරණාවක්. ගොඩක් අය ඒක මුලදී අනුමත කළේ නැහැ. දැන් අපි දකිනවා පාරේ අවදිනකොට වාහනවල තියාගෙන පොල් විකුණනවා. ඒ වගේම විවිධ කෑම වර්ග විකුණනවා. ඇත්තටම ඒක හොඳයි. ඔව්. ඒ කියන්නේ අපි බලන්න ඕනේ අපිට අවස්ථාව. දැන් මම එක උදාහරණයක් කියන්නම්. මට මතකයි අපි පහුගිය අවුරුදු ගානකට කලින් ඉන්ධන හිඟියක් ආපු වෙලාවක මම දැක්කා ඒ ඉන්ධන පෙරවුම්හල ළඟ එක චරිතයක් ප්ලාස්ටික් බෝතල් විකුණනවා. ඉතින් ඒක ඇවිල්ලා ඒ අවස්ථාවක් කරගෙන තියෙන්නේ. මොකද ඉන්ධන හිගිය දන්නවා අපිට දැන් මේ වැඩිපුර ඉන්ධන ටිකක් ගෙදර අරන් යන්න ඒ ව්‍යාපාරිකයා ව්‍යාපාරයක් අලුතෙන් හදලා අලුතින් සිතවිල්ලක් ඇවිල්ලා. ඔව්. එතකොට අපිට දැන් මේ ඒ වෙලාවේ වැඩිපුර පෙට්‍රල් ටිකක් අරන් යන්න අරයාගෙන් බෝතලයක් මිදලා දී ගන්න අරගෙන යන්න පුළුවන්. දැන් ඔබතුමා කලින් සඳහන් කළා අපි සරලව හිතන්න ඕන කියන කාරණේ. එතකොට මේ සරලව හිතන්න ගත් කල අපට අවස්ථා ඕනතරම් පේනවා මේ සමාජයේ. ප්‍රශ්නයක් තියෙනවා එතන.
හැබැයි එහෙම යම්කිසි නිර්මාණයක් කරන්න ගියාපුවාම සමාජයෙන් ඒක හෙලා දකින අවස්ථා තියෙන්න පුළුවන්. ඔයාට මෙච්චර උගන්නලත් ඔය වගේ දෙයක් කරන්නද සූදානම් වෙන්නේ වගේ අවස්ථා. අර ඔබතුමා අර තැඹිලි කපපු අවස්ථාව අපි ගමුකෝ. අපි මේ ඉගෙන ගන්න මොනවාද? අපි මේ මේක මේ සුළු කොට ගන්න නරකයි. අපි දැන් මේ ව්‍යාපාරයක් කරනවා කියන එක සුළු හෝ ව්‍යාපාරයක් කරනවා කියන එක ඒක හදාරන්න ඕනේ. ඒකේ ගැටලු මතු වෙනවා. ඉතින් ඒක ලොකු සබ්ජෙක්ට් එකක්. මේ ව්‍යාපාරයක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අපි 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 මේ තරුණ තරුණයන්ට කියන්නේ මේක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි මේකට එන්ට වෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ අපි දැනුම කියන එක අපි එක්රස් කරගන්න ඕනේ. හැබැයි එතකොට දැන් ව්‍යවසායකයා අපි සරල ව්‍යවසායකයා ව්‍යවසායකත්වයට පත් වුණා එක්කම දියුණු වෙන්න බෑ. ඒකට සෑහෙන ගමනක් යන කාලයක් ගත වෙනවා. දැනුම අවශ්‍යයි. අපිට මේ ගුරුහරුකම් අවශ්‍යයි. ඉතින් අර මම කියන දේ අපි හිතමු අපි තැඹිලි කරත්තයක් හෝ මොකක් හරි අපි කොළකැඳ පාරයයින තියාගෙන කොළකැඳ විකුණනවා හෝ ඉතින් අපි අර මේ පැණිදොඩම් විකුණන එක අපිව සුළු කොට ගන්න නරකයි. අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ හරි පාරයයින තියෙන අර දොඩම් කරත්තේ කොහොමද අපි පළතුරු විශ කඩේ කොහොමද අපි එතනින් එහාට ඒක ඒ සන්නාමේ අරන් යන්නේ කියලා. එහෙමයි. එතකොට දැන් පළවෙනි අවුරුද්ද අපි ඉන්න පුළුවන් පාරේ අයිනේ කොහේ හරි තැනක මේ තට්ටුවක් දාගෙන. එතකොට අපිට දෙවෙනි අවුරුද්දේ ඉන්න පුළුවන් තව පොඩ්ඩක් එක දිනු කරලා. අර ඔබතුමා කලින් වැඩසටහනට පෙර ආතුව මාත් එක සඳහන් කළා. දැන් අර අපි අතරම ඔකට කියනවා මේ එකතු කළාගයක් කියලා. අර වතුර වීදුරු වැලියු වැඩිෂන් එක. හරි. දැන් ඔබතුමා කලින් සඳහන් කරේ මේ වැඩසටහනට පෙර ආතුව සඳහන් කළා මේ අර තේ එකකට යමක් එකතු කරලා කියලා. අපි ඒ ගැන ටිකක් කතා කරමු. ඔව්, අනිවාර්යයෙන්ම. දැන් අපිට උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි කඩේකට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කෑම කඩේකට ගියාම අපිට වතුර එකක් අපිට මේ දවස්වල පුළුවන් අපිට චුට්ටක් උණු වතුර එකක් දෙන්න. උණු වතුර අත්දැකීමක් තියෙනවා. මම ඒකයි කතා කරන්නේ. මම ඉතින් එතනට ඒ කඩේට ගියාම පස්සේ මට ලැබුණා උණු වතුර කලවම් කර උණු වතුරට ඉඟුරු ස්වල්පයක් කලවම් කරලා. ඉතින් ඒක ඇත්තරම මේ වෙලාවේ මේ සෞඛ්‍යයට හොඳම මේ දෙයක්. ඉතින් ඒ තව ටිකක් ඇඩ් කරා නම් මම එයාට යෝජනාවක් කරා පොඩි දෙහි බින්දුවකුත් අපි මේකට එකතු කරමු කියලා පිරිසුදුව. ඇත්තටම මේ ව්‍යාපාරිකයා හදවතින් එක කරන්නේ නැති. ඔව්, ඒක නොමිලේ දෙන මේ වතුර කෝප්පේ. ඉතින් අපිට මේක මං හිතන්නේ අපිට ලොකු වියදමක් යනවා කියලා මේ චූටි ඉඟුරු බින්දුවකුයි මේ දෙහි විෂකුයි පොඩ්ඩක් කලවම් කරන එකට. ඉතින් එතකොට අපි වැලියු ඇඩිෂන් එකක් එතනම කරලා ඉවරයි. ඒක ව්‍යාපාරික අවස්ථාවක් වෙන්නේ අනාගතේ. නමුත් අර හදවත හොඳින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එකතු කළාගයක් එනවා නම් අනිවාර්යෙන් වටිනාකමක් එනවාමයි. පැහැදිලිවම. හරි, මේ පිළිබඳව අපි කතා බහ කරමු රැදී සිටින ලක් FM සමගින්. ඔබතුමා තවමන් හරි කියනවාද? ඔව්, අපි මේ සරල ව්‍යවසායකත්වය තවත් දුරටත් අපි කතා කරොත් එහෙම අපේ තියෙන හැකියාවන් පාවිච්චි කරලා දැන් අපි දකිනවා ගොඩක් දුරට ගොඩක් තරුණ අපි මේ ඔන්ලයින් ව්‍යාපාර වලට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් අපි අද දකින්න හොඳ සාර්ථක ව්‍යාපාරේවල ගොඩනගාගෙන තියෙනවා. විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන් හොඳ අවස්ථාවක්. හොඳ අවස්ථාවක්. ඔව්, මම දන්න ව්‍යාපාර කීපයක්ම තියෙනවා පොඩියට පටන් අරගෙන දැන් ඒවා ලොකු ජාලාවල් බවට පත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා උත්සාහය තබා ගන්න. ඕනෑම ඍණාත්මක අවස්ථාවක ධනාත්මකව හිතුවත් ඔබට පුළුවන් ජීවිතය ජය ගන්න. අද දවසේ අපේ සම්පත්දායකයා වෙන්නේ පවර්ලයින් ආයතනයේ සභාපතිතුමා ශෙහන් ජයවර්ධන මැතිතුමා. ඉතින් ශෙහන් මහත්මයා අපි බොහෝ දේවල් කතා බහ කළා. අද මාතෘකාව වුණේ ව්‍යවසායකයා සහ අවස්ථා. ඇත්තටම ඔබතුමා කියපු විදිහට ඕනෑ තරම් මේ ලංකා පොළොවේ අවස්ථා තිබෙනවා. ඔව්, දැන් මේ අවස්ථාවන් එතකොට ඒ අපිට මේ එන සිතවිලි කොහොමද අපි මේක සාක්ෂාත් කරගන්නේ, අපි කොහොමද මේක මේ හීනේ හැබෑ කරගන්නේ. ඉතින් අද අවාසනාවකට වගේ කවුරුත් මේ මග පාදන්නන් අත්වැල් දෙන අය ගොඩක් අඩුයි අපේ සමාජේ. ඉතින් අපි මැදිහත් වෙනවා ආයතනයක් හැටියට පෞද්ගලිකව මම අපි මැදිහත් වෙනවා මේ අවස්ථාවේදී. ඒත් එක්කම අපි දන්නවා ගොඩක් මේ තරුණ තරුණියෝ සහ ගොඩක් ඉන්නවා මේ වගේ බලාගෙන අවස්ථාවල් දෙන්න. ඉතින් අපි ලෑස්ති ඔගොල්ලොන්ගේ මේ සිතිවිලි එහෙම නැත්නම් ඔගොල්ලොන්ට මොනාවත්ම පේන්නේ නැත්නම් ඔගොල්ලොන් කලුවල කාමරයක නම් ඉන්නේ කතා කරන්න අපිට අපිත් එක්ක අදහස් බෙදා ගන්න. අපි ඒ අදහස් බෙදාගෙන අපි ඔයගොල්ලන්ට දෙන්නම් ඒ අවශ්‍ය දැනුම. අනිවාර්යයෙන්ම. දැන් අපි පුරුදු වෙන්න ඕන අසමත් වුණොත් එතනින් ඒ අදාළ වැඩේ නවත්තන්න නෙමෙයිනේ. ඔව්, අපි හැම දෙයක්ම බැලුවොත් අපේ ව්‍යාපාර ගත්තොත් එහෙම
සමහර ඒවා අද පටන් ගන්නවා තව මාස 6කින් වහනවා. අපි දකින්න පාරයයි නියද්දි බදු දෙන්න තියනවා කියලා කඩයක්. මොකද එයා එයා ඉඳලා ගිහිල්ලා වැහුවන් පස්සේ කියනවා බිස්නස් ඇතින්ද වැහුවයි කියලා. එහෙම බෑ. අපි මේක කාලයක් අරන් යන්න ඕනේ අකණ්ඩව. සමහර වෙලාවට පාඩු ලබන්න පුළුවන්. ඒත් අපි මේක අරන් යන්න ඕනේ කාලයක්. එතකොට ඒ තමයි අපි මේක දිගටම අරන් යන්න පුළුවන්. අපිට සැලසුම වෙනස් කරන්න පුළුවන්. අනිවාර්යෙන්. අද සමහර වෙලාවට හෙට උදේ නැගිටිද්දි අපි අද කරන ව්‍යාපාරේ හෙට වෙනස් එකක් කරන්න සිද්ධ වෙයි. මොකද කාලයත් එක්ක අපි සමහර දේවල් වලට වෙනස්. අපි හිතමු දැන් අපි සංචාරක ව්‍යාපාරිකයේ එදිලා හිටියේ එක්කෙනෙක් ඉන්නවා. එතකොට කොවිඩ් එකත් එක්ක සංචාර දැන් නම් ඒක හරියාගෙන එනවා අපිට. එතකොට ඒ කාලේ අපිට සංචාරක ව්‍යාපාර තිබ්බ නැත්නම් අපි ටක් ගාලා ඒක වෙන ස්ටේෂන් එකකට මාරු කරන්න ඕනේ. අනිවාර්යෙන්. ඔබතුමාගේ ආයතනයත් එහෙම කළා. අනිවාර්යෙන්ම අපි කොවිඩ් දවස්වල අපි දැනගත්තා මොකද විදුලි උපකරණවල ඩිමාන්ඩ් එක අඩු වුණා. ඉතින් අපි ඊට පස්සේ සනීපාරක්ෂක අත්ශෝධන යන්ත්‍ර කකුලෙන් පාගෙන අත්ශෝධන යන්ත්‍ර අපි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඉතින් ඒක අදරත් අපි ඒක අලවිකරණයේ යෙදෙනවා. අනිවාර්යෙන්ම. ඇත්තටම ඔබතුමා දකින්නේ නැද්ද මේ බොහොමයක් පිරිසට තියෙන ප්‍රශ්නය තමයි ඉතුරුම් කරන්න කියන ප්‍රශ්නය කියන කාරණේ ඔබතුමා ඉස්සල්ලත් කිව්වා. ඔව් ඉතින් ඒක අපේ තියෙන අඩුපාඩුවක්. සමහර වෙලාවට ඒව අපහසුතාවක් වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ අපේ ව්‍යාපාරයේ සයිස් එක නැත්නම් අපේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව කොහොමද අපි ඩයිවර්සිෆයි වෙන්නේ. එතකොට අපි දැන් මේ වෙලාවේ ආහාර වල ලොකු මිල ගණන් වැඩි වීමක් තියෙනවා. එතකොට අපි අපි ගාව හැමෝගෙම අඩුම තරමේ පර්චේස් එකක් හරි භූමියක් තියෙන අය ඉන්නේ. එහෙම නැත්නම් තට්ටු නිවාසෙක ඉන්නවා නම් මල් පෝච්චියක හරි පොඩි පැලයක් හිටව ගන්න බැරිකමක් නැහැ. ඉතින් ඒ ගැන සම්පූර්ණයෙන්ම අහදාරලා අපිට පුළුවන් පුංචි පුංචි දේවල් වලින් මේක ඩෙවලොප් කරන්න. අනිවාර්යයෙන්ම. එනිසා මේ ජීවත් වෙනකොට අර කලින් කිව්ව වගේ මුදල කියන කාරණේ අනිවාර්යයෙන්ම ප්‍රමුඛ වෙනවා. මෙන්න මේ කියන කාරණේදී අනිවාර්යයෙන්ම ව්‍යවසායකයා සහ අවස්ථා කියන කාරණේදී අනිවාර්යයෙන්ම තැන අදාළ වෙන්නෙත් නැහැ, මුදල අදාළ වෙන්නෙත් නැහැ. අවශ්‍ය වෙන්නේ ඔබගේ මනසයි. අපි ඉන්නේ මේ හතර වටේම මූද බිලි පිත්තක් දැම්මොත් මාළුවෙක් හවු වෙනවා. ඒ මාළුව අපෙන් සල්ලි ගන්න නැහැනේ. අපිට වෙන්නේ මේ ඇමක් ලෑස්ති කරගන්න විතරයි. එහෙම නැත්තම් ඒ මම මේ සරලව කිව්වේ වෙලට කිව්වොත් අපිට මාළු බා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙන සම්පත් තියෙන රටක මොන හරි ඇටයක් කාලා ඇටයක් විසික් කරොත් පැලේ වෙන රටක අපි මේ මොනවාද කතා කරන්නේ අමිල? අනිවාර්යයෙන්ම. ඔබතුමා කිව්වේ අර කතාවක් තියෙනවානේ කෙනෙකුට දිනු වෙන්න ඕනේ නම් ඔබ ප්‍රාර්ථනා කරනවා නම් අපි උදව් කරනවා නම් ඔහුට දෙන්න කියන්නේ ඔබතුමා කියපු තැනම මම ගන්නම් බිලි පිත්තක් දෙන්න කියනවානේ. එතකොට තමයි අදාළ කාර්යය කරගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් කියන්නේ නැහැ මේ මාළු බාලා ජීවත් වෙන කියන කාරණේ නෙමෙයි අපි කියන්නේ. අපි සරල උදාහරණයක් මේ දෙන්නේ. හරි. මෙන්න මේ ආකාරයට ව්‍යවසායකයා සහ අවස්ථා කියන කාරණේ අද අපි දවසේ කතා කළා. එනිසා අපි ඔබට ආරාධනා කර සිටිනවා රැදී සිටින ලක් FM නැගෙනෝදයේ සමග ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.